अदवागे दवसक मे विसिदेवन तमाय श्रीलंका जनराज्यकते व्यूर्त आर्थिक विधायक जनाधिपति क्रमेत केवल छंद क्रमेण समानुपातिक छंद क्रमेटा फेमीन रटे महा देशपालन परिवर्तने कूये एक दस से हेत देखे जनराज्यकट पात्रवेच श्रीलंका वेदत्मन सभागाणिवा अद मेमन विट हरियटम आवृद्ध मास नम्याक मे आंडुअट थवत औवृद्ध तुनक आसन वशेन मे एकाबद्ध नम मे यहां आंडुअट बल लागनी जनता वरमग्दील तेनो मे सियाल अतरवारे अद उब दंड मेमन विट कैबिनेट संशोधन सिद्धुना अलुति अमात्य वरु पत्वीं नवेकुत राज्य अमात्यवरुंगे एक पत्वीं सिद्धुना දැන් මේ සිදුවීම් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකීන් ජනතාව විවිධ පැති විමාන ඔස්සේ විවේචනය කරනවා යෝජනා ඉදිරිපත් කරනවා අදහස් පළ කරනවා හැබැයි අපි පාරට ගියාම පොදු මහ ජනතාව නම් කැබිනට් සංශෝධනයක් පිළිබඳව වගේ වගක් නැහැ. ඔවුන්ට තිබෙන්නේ අද රැයට කන්නේ කොහොමද කියලා. පොල් ගෙඩියක් රුපියල් 75යි. ඊයේ සුපිරි වෙළඳසැලකට ගියාම එතන හාල් කිලෝ එක සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 90යි. किलो दहाट वे गणरू हेमण बिलट सुप्रिया मे यथार्थ मे खटुक यथार्थ एक् दवसअप्य हम दाम हिटिया ऐत गमल कैबिनेट दानेगोल साले मेदीन वीद्रीन कैबिनेट विदराई हेमणत उंट अवबोध अक्ने उंट अवबोध आगती जीव तक आई बॉन संजय आई बॉन संजय महत्व नाम अप आयतने नियोजने माध्यवेदी पल एनसा टीका विवृत कथाकर पुलवामती संजीव मे क्रमेय ज्ञान दैन मुखदानव बलापुर जनाधिपत निवेदन नौम बलापुर समग्र रट अनागते करगन सदन संशोधित उपयाद जनाधिपत रोशन मम दिन कैबिनेट संशोधन मेक सामान्य कपे रटे अभी बहुगे कालपुरा हम फल संशोधन नमकोत्ट गि हम आंडुआक मेहमे संशोधन कर දැන් මේ වෙලාවෙත් සංශෝධනයක් කරලා තියෙනවා. දැන් ඕක අපිට නොයෙකුත් විදිහට බලන්න පුළුවන්. ඒක එක පැත්තකින් බලන්න පුළුවන් මේක අපි කියනවා ධනාත්මකව. තව පැත්තකින් පුද්ගලයට කියන්න පුළුවන් ඍණාත්මකව. නමුත් අවසානයේ මේක කරන්නේ ඔබවත් මමවත් නෙමෙයි. මේක කරන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා. එතකොට මේ රට ඉදිරියට ගෙනියෑමේ වගකීම එතෙන් දෙන්නේ ඒ දෙන්නට. එතකොට ඒ දෙන්නා ගන්න තීරණ ගැන ඒක මං හිතනවා ජනාධිපති කෙනෙක් හැටියට ආගමැති කෙනෙක් ගන්නා තීරණ රටේ හොඳ සඳහා මිසක් නරක සඳහා නොකරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් ඒ ගැන මට දැනෙන දේ වෙනස් වෙන්න පුළුවන් ජනාධිපතිතුමාට දැනෙන දේට වැඩි. ඉතින් මම මේකේ මම මට ඇත්තටම අවස්ථාවක් ලැබුණත් ඉදිරියේදී මම ඔයාලට තීරුම් කළ දෙන්නම් එක උදාහරණයක් අරන් කොහොමද මේක මට දකින්න පුළුවන් පොසිටිව් ඒ කියන්නේ ධනාත්මකව සහ ඍණාත්මකව කියලා ඕනම කාසියක දෙපැත්තක් තිබෙන හොඳ නරක ඕනම දැන් සිල්ලි මහත්මයා මොකද හිතන්නේ මට නම් මේ කැබිනට් සංශෝධනය මට හිතෙන හැටියට මට තේරෙන හැටියට ආණ්ඩුවේ දුර්වලතාවයක් එලිපිට ප්‍රදර්ශනය කරා මොකද රජා පත් වෙනකොට කැබිනට් අමාත්‍යවේ පත් කරන්න ඕනේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ පුද්ගලයා මේ තන්ත්‍රර සුදුසුයි මේ පුද්ගලයාට මේ අමාත්‍යංශ දුන්නොත් ඒ පුද්ගලයා අමාත්‍යංශේ කාර්යක්ෂම වැඩ කරන්න දන්න කෙනෙක්. නමුත් පත් කරනවා පත් කළා සංශෝධනය කරනවා. ඊට පස්සේ කියනවා සංශෝධනය කරන්න මොකද්ද හේතුව? කාර්යක්ෂම නැති නිසානේ වැඩ කෙරෙන්නේ නැති නිසා සංශෝධනයක් කරන්න ඕනේ. එතකොට මේ යහපාලන ආණ්ඩුවත් පත් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හරි නෑ හොඳ නෑ අපි තමයි කරන්න ඕනේ කියලා කිසිම සැලැස්මක් නැතුව අඩු ගානේ හරි කැබිනට්ුවක්වත් පත් කරන්න කැබිනට් අමාත්‍යවරුන්වත් පත් කරන්න යහපාලන ආණ්ඩුවේ නායකයන්ගේ දක්ෂකමක් නැහැ. ඉතින් සංශෝධන එනවා. ඇත්තටම ජනතාව කැබිනට් සංශෝධන ඉල්ලුවේ නැහැ. ජනතාව සංශෝධන කරන්න කිව්වේ බඩට එන බඩු කෑමවල බඩු මිල. ඒක තමයි ඒගොල්ලන්ගේ සංශෝධන ඉල්ලුවේ. නමුත් ඒව සංශෝධන වෙන්නේ නැහැ. දිනෙන් දින බඩු මිල ඉහළ යනවා. බඩු මිල ඉහළ යන්නේ හිතා ගන්න බැරි විදිහට ඊට පස්සේ කැබිනට් එක සංශෝධන කරලා පෙන්නනවා හරි හරි දැන් පොඩ්ඩක් ඉන්න මෙතන මේ වෙලා තියෙන්නේ මොකද්ද මේ මේ කැබිනට් අමාත්‍යරු හරිනේ අපි දැන් වෙනසක් කරා නේද මම අහන්නේ මේ සංජීවගෙන් අහනවද මා ඔබෙන් අහනවද ප්‍රශ්නයක් ඔබට තිලක් මාර්පණ අමාත්‍යරයා නීතිඥයෙක් ඔහු අවන්ගාඩ්
संवर्धन कार्यान बार दिल अर्जुन महत्या अर्जुन रणतुंग महत्या पेट्रोलियम एक वराय තිබ්බ කටයුත්ත ඉතුරු ටික කරගන්න බැරි වෙන්න කරා කියලා. දැන් එහෙම හිතන්න පුළුවන්. හැබැයි අර්ජුන රන්තුංග මහත්තයා වරාය සිද්ධියේදී එයාගේ උපරිම කරා. එයා නීතිය ගැන එයා හොඳට බල්ලා. එයා කියලා තිබ්බ මේ මේ කටයුතු වෙන්න. ඔබ බොහොම වගකීමෙන් මේ තරංග සොහිර අපිලොන්ද කියන්නේ. මං කියන්නේ හොඳින් දන්නව ඔබ ඒ බැලලා. ඔහු ගැන දන්නව නෙමෙයි. මං හිතන්නේ මං මාධ්‍යෙන් දැක්කේ ඔහු කියලා තිබ්බ වරායේ වගකීම් ඒ කියන්නේ රටේ ස්වෛරීභාවයට කොහොමද මේක වග කියන්න බලපාන්නේ කියලා ඒ අනුව නොයිකුත් කරුණු කරලා ඔහු ලිපි මගින් ඉන් රයිටින් අපි කියනවා ඒක ලිඛිතව ඔහු දැනුවත් කරලා තිබ්බා. දැන් ඊළඟට තියෙන්නේ මේක ගෙනියන්න. දැන් මේකේ පොසිටිව් පැත්ත බලන්න දැන් ඊළඟට අපි දෙන්න ඉන්නවා ඉන්දියාවට තෙල් ටැංකිය. දැන් ජනාධිපතිතුමා හිතුවක් දන්නේ අර්ජුන මේක නියමට කරා මේකෙත් දෙන්න හදනවා මුන් ඒකේ මොනවද වෙන්නේ කියලා මං අදටත් දන්නේ. අර්ජුනව දැම්මොත් මේ ඝට්ටනයත් එක්ක මට මේක එලියට හදා ගන්න පුළුවන් වෙයි අර වගේ කියලා. ඒ එක පැත්ත පොසිටිව් පැත්ත. නෙගටිව් පැත්ත තමයි අනිත් පැත්තට හිතන්න පුළුවන් අච්චර හොඳට කරපු අර්ජුනව එයි මේකෙන් කරපිය. හැබැයි රටක් හැටියට මම හිතනවා අර්ජුන නන්තුන් හොඳ කරහින්දා අර්ජුනව තව හොඳකට ගන්න හැදුවා නම් මම ඒකට කැමතියි. මම ඒ කියන්නේ ඒ උපරිමයේ එතුමා කරාන. හරි. ඒ වගේම තමයි මාරපණ මහත්තයාගේ සිද්ධිය ගත්තොත් මට නම් ඒක හරීම ප්‍රශ්නයක්. මොකද ඔහු මහත්තයා වගේ අයින් වුණ එක හරි. හැබැයි එතුමා කිව්වා ඒ ක්‍රමවේද ඒ එතනදී ඒ ඇවන්ගාඩ් ආයතනයේ සිද්ධියේ වැරදක් නැහැ නීති විරෝධී නැහැ කියලා. හැබැයි ඒක ඔප්පුන නීති විරෝධී කියලා. ඒකෙන් හින්දා තමයි නැවතත් අපට නේවි එකට ගන්න පුළුවන් උනේ ඒ විදිහට කර. එහෙම එක්කෙනෙක් ඇයි ගෙහින්නේ? සමහර විට නීතිමය තත්වයන් ගැන යම් කිසි සමාලෝචනයක් කරන්න මේ ඉන්න අවංකොම්බත් දැක්කොත් කැබිනට් මණ්ඩලය මන්ත්‍රීලා ඇමතිලා ඉන්න කොට්ටාසේ දැක්කොත් එහෙම අපි දන්නවනේ කාගෙන්ද උපදේශයක් ගන්න ඕනේ කියලා. එහෙම උගත් මිනිසු නැහැනේ. ඉතින් මේ වගේ උගත් මිනිස්සුකෙන් යමක් ගන්න හදාගෙන ඒ පොසිටිව් පැත්තෙන් හිතන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම කියන්නේ මේක අන්තිමට ඔයාටවත් මටවත් රටේ ජනතාවත් නෙමෙයි අවසානයේ අපි බලන් ඉන්නේ ප්‍රතිඵලය මොකද්ද? මේකෙන් එන්නේ ජනතාවට හොඳක්ද නරකක්ද කියලා තමයි. හොඳයි. දැන් මේ වෙනකොට ඔබ දන්නවද රටේ අමාත්‍ය මණ්ඩලයේ කියලා අමාත්‍යවරු 30 දෙනයි කියලා දිනසීයේ අපිට කිව්වා අපි කොයි තරම් සතුටු වුණාද අවුරුදු අපේ ආණ්ඩුවේ අමාත්‍යවරු 30 දෙනෙක් එක්ක රට පාලනය කරන යහපාලන ආණ්ඩුව වෙලා තියෙනවා. ඔබ දන්නවද අර අච්චර ලොකු ඇමරිකාවේ රුසියාවේ චීනයේ කැනඩාවේ අමාත්‍ය මණ්ඩල ප්‍රමාණය අපේ රටේ තාමිනේ කෝටි 80 ලක්ෂකට ආසන්න ජනසංඛ්‍යාව. කොහොම නමුත් දැන් මේ සංශෝධනත් සමග කැබිනට් අමාත්‍ය මණ්ඩලය 46 47 වෙනවා. රාජ්‍ය මාත්‍රුන් 20යි නියෝජ්‍ය මාත්‍රුන් 25යි. දැන් 92ක් ඉන්නවා. 225න් 92ක්. අද ගිය වාහන ටික දැක්කනම් ඔබ අපි පෙන්වන්න රාත්‍රියේ 4 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් එක්කෙනෙක්වත් ආවේ නැහැ සාමාන්‍ය වාහනයකින්. මේ 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 අද ආපු කට්ටියකින් කොටසක්. ඉතින් සංචීවලට හෝ සිද් මහත්තයලට ඕන විදිහකට සාධාරණීකරණය කරන්න පුළුවන් විවේචනය කරන්න පුළුවන්. හැබැයි යුක්ති ධර්මයෙන් තව තැනක. युक्ति धर्म में तवत है नम अभी रात्रि हाथ प्रधान प्रवृत्ति प्रकाश हुए सुरस्थल बल ले අයිබෝන් මම දුතික ගයශාන් හලත් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය උණුසුම් කරන සිරස්තල වෙතයි අවධානය යොමු කරන්නේ සමුතිවාදී ආණ්ඩුවේ ඇමති මණ්ඩල සංශෝධනය බග් ප්‍රොමෝෂන් එක කම්පාලියක් තිස්සේ අපි බලාපොරොත්තු වෙච්ච වෙනසක් අදුනේ නෑ යන්න වෙනස් වීම අවශ්‍ය තැන් වල වෙනස් කරන්න ඕන රජයක් ඊට වඩා බරපතලයිනේ රාජපාලනේ ඩිපොසිට් එකක් ඕනෙලා ගන්න පුළුවන් කිමසි දුන්නේ මත සද්දේක ඉන්නවා ගහකොලෙක් ඉන්න තිරසරය කරනවා මම कैबिनेट संशोधन जनता इट नोवन बवट विरुद्ध पक्ष वलिन चोदना मल्लट गुल्लू
හාල් මල්ල ගැන කවද කතාද සංකේතාත්මක වැඩවර්ෂණයෙන් ඇතම් රෝහල් වලට බාධා වැඩවර්ෂණයට සහය නොදක්වීමට පාර්ශව කිහිපයක් තීරණය කරයි පිළියන්දල වෙරිතවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට ආතර අනුබල දුන් 3 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට මෙතරු තවත් ප්‍රවෘත්ති රැසක් අද න්ියුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ අඩංගු තිබෙනවා අපි ආරාධනා කරනවා රැඳී සිටින්න මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා න්ියුස් ෆස්ට් अजित पी पेरेरा अमात्तुर चोदना वक्ति अमात्तुर पत्क्रीम संबंध संशोधन जनता प्रश्न राज्यपाल जनता प्रश्न राज्यपाल सदे उपहास देशपाल अपहास नियोजित प्रश्न विसंदगा मंगल समरवीर महात्म्य विदेश वार्ताकले जात्यांतर दिनागत जात्यांतर वेडकला जात्यांतर प्रतिरूपे श्रीलंका श्रीलंका प्रतिरूप जात्यांतर मुदल सहित जनमा मंगल चंडिका भंडार नायक मेथिनी काले इतुमा जनमाध्य अमर्तव्यचार मगे हंगीम मुदल साधारण හරි විදිහට මුලින්ම අමාත්‍ය පත් කරගන්න බැරි ආණ්ඩුවක් කොහොමද ජනතාවේ ප්‍රශ්න විසඳන්නේ අලුත් කුමාර දිසානායක එතුමා කියනවා මේ කරවල කෑල්ලක් හොරකම් කළා දුවන කූසට උඹල කඩ කෑල්ලකින් ගැහුවා වගේ කියලා මේ කරපු වැඩේ ඒ කියන්නේ දැන් බලන්න දැන් අමාත්‍ය පෞලක සමාජිකයෙක් නේ ඔබ අමාත්‍ය වෙනස් වෙනකොට අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ඊට පස්සේ කාර්ය මණ්ඩලය වාහන ඊට පස්සේ අමාත්‍යංශයේ වාහන තුනක් විතර හම්බ වෙනවා Tamanට වෙනම වාහන හම්බ වෙනවා දැන් මේ අමාත්‍යංශ මාරු වෙච්ච ගමන්ම अयो वराय कल अर्जुन अयो दी वरासरण मारको लेख मारो वीटनुति संस्था सभापति अध्यक्ष जनरल दिन चोदना रोशन अभी मेरटे तेरूंगा देश पालज्ञाइने मे परिपालने करण पुद्गले निवर दिश दिशावकट गिण्या एहम नतु मे रटे अवासनाव मे किशिदयान उदान्न देशपालज्ञोगी एवट अतगह पुंदतम अदरट अवासनावत्तिरणमकट पात्तिलादी इति मे अमात्यांशवल एमतिवरु कोहिटम आरुणा किव्वा हरि
අර නිලධාරීන් හරි විදියට කටයුතු කරනවා නම් රට ගෙනියන්න පුළුවන්. ඒකයි මං කිසිම මේ ඔබ කියන්නේ අමාත්‍යවරයා වැරදි කරලා නිලධාරී හරනම් රට ගෙනියන්න පුළුවන් කියලා. බොහොම පැහැදිලිවන්. නිලධාරියෝ ඒ වගේ නිලධාරියෝ බෝපගේ මහත්යලා එදා කෙලින් හිටපු හින්දා තමයි වාහන සිද්ධියේදී ඒගොල්ලන්ට ඒ කටයුත්ත කරන්න බැරි වුණේ. මේ ලැසිල්ද සිල්වල මහත්තුරු කියනවා ජනාධිපති විමර්ශන කොමිසමල පුටුවල අපි ඉන්නකොට අපෙන් ඇත්ත අරගෙන අපෝ පැත්තකට දැම්මා කියලා. නෑ රොෂාන්. නිරුක්ෂි දයස් මහත්මයා රොෂාන් දූෂණේ කියනකොට අයව නියෝ මට අවසර දෙන්න මම නිලධාරීන් गोटाबे महत्यागे परीक्षण बलट उक्कम लैसिल महत्या वहीं करा मेक हेत्तन इति एक रोशन अभी बहुम परसंगेन्नोन एक मंकियान्ने रटक वगकीम तीन मे नीलधारींट ये वगेम मे रटक तीन मम्मे साधारणीकरण करण गेल हितान्यप अभी रटे मिनीसुंट मे क्रियावलिये वेन्ने कोहमद केल मे मिनीसुंट पहदील करोन मे का देशपाल बई नोन एत्त मुकद ओहु अतगहल अर नीलधारी अट वेडकरण देन्नेत्त होरकाम करान्न नीलधारियावत् कोलंबोन अपि बई नोन හැබැයි නිලධාරියාට දේශපාලඥයාට වඩා වගකීමක් තියෙනවා. ඔහු මේ රටේ ඉගෙනන ඔහුගේ දැනුවත්කම උඩ ඌට රැකියාව හම්බුනම ඔහු ඒ යුතුකම රටකට කරන්න දේශපාලඥයා කර්කේ යහපාලන රජයේ ජනතාවන මැනිෆෙස්ටෝ නැත්තම් පොරොන්දු පත්‍රයක් දුන්නා. ඒ පොරොන්දු පත්‍රය තාම අපේ ගෙවල් වල තියෙනවා. ඉතින් මේ තියෙන පොරොන්දු පත්‍රය ඉටු කරන්නේ නැතුව වෙන පැත්තකට යනකොට ජනතාව මොකද කරන්නේ දැන්? නීතිමය බැඳීමක් නැද ජනතාවට? තියෙනවා. මං හිතන්නේ නීතිමය දෙයක් නෙමෙයි හද්ද සාක්ෂියත් එක්ක ඒගොල්ලෝ යුතුයකම් කරන්න ඕන. දැන් අපි එකින් එක ගමු මොනවද කෙරුන්නේ නැත්තේ කියලා. ඒව කොතනද තත්ත්වේ තියලා අපි වෙනම සාකච්ඡාවක් කරන්න ඕන. මං හිතන්නේ අපිට එකපාරට ගහලා කියන්න බෑ. දැන් අපි මෙතන කතා කරනවා දැන් ඔබතුමා හිතයි මම මේ සාධාරණීකරණ නෑ සාධාරණීකරණ හැබැයි රටේ මිනිස්සු දැනගන්න ඕන. දැන් අපි වාහන ටික ඔබතුමා කිව්වා වගේ හොඳ වාහනවල එන්නේ. දැන් අපි මේ අහන්නේ මේ අලුත් මොකද ආණ්ඩුව ආවට පස්සේ ගෙනාවු වාහනද ඔය ඔක්කොම තියෙන්නේ. ඒකයි මං අහන්නේ. දැන් ඒ වගේ දේවල් වැරදි මතය මිනිස්සු අතරට යවන්න දෙන්න හොඳ නෑ. ඒ කියන්නේ කලින් ආණ්ඩුව කළා නම් ඒකම නෑ කරා නම් නෙමෙයි. මේ තිබ්බ වාහන ටික ඒගොල්ලන්ට පාවිච්චි කිරීමේ අයිතියක් තියෙනවනේ. ඒකයි ඒ කියන්නේ අපි දැන් ගන්න නැහැ කියලා තුමා කියන්නේ. නෑ නෑ. ඕන තරම් ගෙනා. මම මේ රොෂාන් ඒක තමයි පැහැදිලි කරගන්න මම කියන්නේ මේ ගෙනාව වාහන වලින් අපි කියමු 100ක් ආවා කියලා. මං හිතන්නේ 60ක් 70ක් විතර තිබ්බ වාහනක් තියෙනවා. දැන් එහි කාලේ අපි කතා නෝනේවා මේක කතා කරලා ලොකු බිල් එකක් පෙන්න යන එක නෙමෙයි කරෙන්න ඕනේ. අපිට මෙතන තියෙන ලොකු වගකීමක්. අපි දේශපාලඥයාට කියන්න ඕනේ අලුතෙන් වාහන ගේන්න එපා. හැබැයි පරණ වාහන ටික පාවිච්චි කරන්න. හැබැයි රටේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න ඒවට උත්තර දෙන්න. අපිට කවදාවත් මේ රටේ බඩු මිල පල්ලෙහාට දාන්න බෑ. ඒක මේ රටේ නෙමෙයි ලෝකයේ දෙයක්. හැබැයි මිනිසුන්ගේ ආදායම් මට්ටම ඉහළට ගහනවා. මේක තමයි නියම ආර්ථික. රොෂාන් මේවා හරි ලස්සනයි කියන්නේ. හරි ලස්සනයි කියන්න පුළුවන් නම් මට හෙට බඩු ටික අඩු කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. බඩුවක් අඩු වෙනවා නම් මේ රටේ ගොවියගේ බඩු අඩු කරනවා නම් එයාට එන ආදායම අඩු වෙනවා. ඒතකොට රටක් එතනට යන්නේ නැහැ. මේක යන්න ඕනේ ඕකේ අනිත් පැත්ත. හැබැයි ඒ කටයුත්ත කරන්න නැතුව දේශපාලඥයා මේන බදු මුදල් වලින් වාහන ගෙනල්ලා ඔවුන්ගේ පෞද්ගලික ජීවිත සුඛ විහරණ කරන ගමන් ව්‍යාපෘති වලින් හොරකම් කරනවා නම් අන්න එතන අපි නැගී සිටින්නේ. මහින්ද රාජපක්ෂ රජයේ වෙල්ලෙච්ච ලොකුම චෝදනාව තමයි හොරකම් සහ වංචාව වේදිකාවේ ආකර්ෂණීය පුරන්දු උනේ ඒ පිටු දකලා වුණ බෙල්ලෙන් අල්ලලා හිරේට දානවා කියපු කාරණාව. ඔබට මතක ඇති ඒ රජයේ අමාත්‍ය මණ්ඩලය බැලන්ස් කරන්න ජේෂ්ඨ අමාත්‍යවරුන්ට අමාත්‍යංශ දුන්න නිකන් වැඩක් නැතු පැත්තකින් ෆෞසි මහත්මයම ජේෂ්ඨ අමාත්‍යවරු කෙනෙක් හිටියා. දැන් ඒ සමස්ත ක්‍රියාවලියම උඩුයට කර කර මහා ආකර්ෂණ පොරොන්දු පත්‍රයක් එක්කයි මේ ආණ්ඩුව බලයටපත් වුණේ. දැන් ජනතාව කියයි සංජීව මහත්මයා කතා කරන අපේ බුවල්ලෙන් මේ මොන වලිගෙන්ද මඩු වලිගෙන් ගැහුවත් පාලනේ අපේ ඉලපතෙන් ගහලා එලවන්න ඕනේ. දැන් අපටයි වැරදුනේ කියලා. ඇත්තටම සංජීව මහත්මයා කලාකාර කෙනෙක් උදේ හිතන්නේ දැන් මේ ඔබට සංවේදී කනගාටු හරිම හිතට අමාරුයි. අපිට රටේ ජනතාවට මොකද අපේ රටේ ඉන්නේ ඉතාමත්ම සංවේදී ජනතාවක් ඉන්නේ. බොහොම පොඩි දෙයකිනුත් හිත චංචල වෙන ජනතාවක් ඉන්නේ. ඒකනේ රැවටෙන්නේ. හැමදාම දේශපාලනේ රැවටෙන්නේ ඒකයි. මේ දැඩි හිතක් තියෙන හැම එකටම මරාගෙන මැරෙන ජනතාවක් හිටියා නම් අද මේ දේශපාලඥයන්ට සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ. අපේ රටේ හොඳ ගුණහාපත් ජනතාවක් ඉන්නවා හොඳ සංස්කෘතික වටපිටාවක් තුල හැදිලා ඉන්නේ. ඒ සංවේදීතාවේ තමයි මේ දේශපාලඥ ප්‍රයෝජනට ගන්නෙ.
බොරු කරන්න. මොකද දන්නවා මේ මිනිසුන්ට කියලා ඊට පස්සේ ඇවිල්ලා ආපහු ඔළුව අතගාලා නංගි මල්ලි සහෝදරය කිව්වේ ගමන් හිත උණු වෙනවා ඡන්දෙ දෙනවයි කියලා. ඔන්න කලාකාරයෙක් හැටියට මට කියන්න පුළුවන් මම අපේ ජනතාව ගැන දන්නේ කියන පව්. මේ මිනිසු කරන වැඩ පව් සංජීව මේ ජනතාවට හරි දුක හිතෙනවා. මේ විතරක් නෙමෙයි රටේ ජනතාවගේ අඩුපාඩුවක් තියෙනවා. රටේ ජනතාව හැමදාම ඡන්දයක් පාවිච්චි කරන්නේ තමන්ට රස්සාවක් දුන්නා නම්. එහෙම නැත්නම් තමන්ගේ යාළුකමක් හිතවත්කමක්. එහෙම නැතුව මේ මනුෂයාට දැක්මක් තියෙනවා රට ඉදිරියට ගන්න හැකියාවක් තියෙනවා. එහෙම හිතන්නේ නැහැ මිනිසු. දැන් ඒකින්ද මම හැමදාම එදා ඉඳන් මම එදා ඉඳන් කියන ප්‍රශ්නය තමයි මේ රටේ හිතන විදිය වෙනස් වෙනවා. සංජීව අපි හිතන විදිය පාලකයට බලෙදෙනී අපුවත් ප්‍රතිපත්ති මේ වශයෙන් වෙනස් කරන රට ඉස්සරහට යන්න. ඔබේ තාත්තගේ කාලේ රටේ ඇමරිකානු ඩොලර් එක රුපියල් 5යි. සිංගප්පූරුවත් එතන තිබ්බේ. ඉතින් රුපියල් 5255යි ඇමරිකානු ඩොලරය. මේ කාලකන්ණි ක්‍රමයට මේ රට තල්ලු කරේ රටේ ජනතාවද සංජීව කියන විදිහට මම එහෙම අහන්නද? ඔව්. මම ඔකට උත්තර දෙන්න. 1970 වෙනකොට 77 වෙනකම් එදා සිරිමාව බණ්ඩාරනායක මැතිණියේ ඩොලර් එක එතනට තියන්න රටේ අපේ ඇතුලේ තියෙන ආකෘති අපේ ආර්ථික හදාගෙන ගියා. හැබැයි අපේ රටේ මිනිස්සුන්ට මොකද වුනේ? හා මේ මිනිස්සු දෙනත්ද කරේ නැත්නම් මිනිස්සු නේද ආණ්ඩුව නැස් කරලා සිරිමාව බණ්ඩාරන මැතිණිය ගිනව පස් අවුරුදු සැලැස්ම කියලා එන්නම් පෙරරලා කාණ්ඩේ ඒ තුල රටේම සංවර්ධනය කරන්න රටේ දේවල් දේශේ නිෂ්පාදන වලට ගිනල්ලා දේශේ නිෂ්පාදන හදලා රට ස්වයංපෝෂිත කරෙන් පස්සේ ඒ වගේ කිතිම හත් අවුරුදු සැලැස්ම එතනින් තමයි විරුතාර්ථික ඇති වෙන්නේ ඇති වෙන්නේ මේ හත් අවුරුදු සැලැස්ම ඉන්දියාවේ තමයි ජයරජාරතු මත 77 ගිනාවේ ඔය ඔබලා කියවන 77 අපු නිදහස් ආර්ථික හොඳයි අපේ රට ලෝකෙට අරන් ගියායි කියලා අරන් ගියා ඕක සිරිමාව බණ්ඩාරන මැතිණිය කරන්නේ ඔබලා දේශපාලකයෝ ඒ වෙලාවේ සෞඛ්‍ය මාත එක එක लोके अपिट वहागन जीवत बै හැබැයි විවෘත ආර්ථිකය කරනකොට ඒක අරින ක්‍රමවේදයක් තියෙනවා. ඉන්දියාව මොකද කරේ? එකපාරට විවෘත ආර්ථිකය ඇරියද නැහැ. මේ අතීතය ගැන කතා කරලා වැඩ නැහැ. දැන් හෙට මොකද කතා කරන්නේ මම? දැන් මම හොඳ උදාහරණ මේ වෙලාවේ ජීවන වියදම අඩු කරන්න නම් මිනිසුන්ගේ බර අඩු කරන්න නම් රුපියලගේ වැඩි කරන්න ඕනේ. රුපියලගේ මිලදී ගන්න පුළුවන් තියෙන ක්‍රය ශක්තිය වැඩි කරන්න ඕනේ. එහෙමනම් අපි රට නිෂ්පාදන ඇති කරන්න ඕනේ. කර්මාන්ත ශාලා ඇති කරන්න ඕනේ. ගොබි බිම් ඇති කරන්න ඕනේ. අස්වද්දන වැඩ කරන්න ඕනේ. මේ එකක්වත් නොකර අමාත්‍ය මණ්ඩලයේ වැඩි හරියට හරි. ඉතින් මේ යෝජනාගේ ඔයිට වැඩිය වැදගත්ම දේ හොරගම් කරන එක නවත්තන්න. ඔයාලට ඇඳුම් ටිකක් මහන්න, කුඹුර කරලා වැඩ කරන්න, බබා ගන්න, එළවලු ටික පිටකට ගන්න. අපේ දඬුන් ටිකට මිල ගන්න. ප්‍රේමදාස මහත්තයා ඇඳුම් මහන්න ගෙනවා මේ නොයිකුත් ව්‍යාපෘති ගෙනවා. ඊට සංජීව මහත්තයන් වැඩ නැහැ මම මේ සිද්ධි මහත්තයා. අපට ඕනේ මෛත්‍රී මහත්තයා. අපට ඕනේ රනිල් මහත්තයා. ජීවිතුන් අතර ඉන්න නායකයෝ දෙන්න බලය දුන්නේ. ආදර්ශයක් ගන්න එපා. අඩු ගානේ මෙහෙම ඒවා තිබ්බා. තිබ්බේවත් අඩු ගානේ සංවර්ධනය කරගන්න. එක කාලයක් චන්ද්‍රිකා බණ්ඩාර මැතිණිය එයාගේ කාලෙදී මේ ඔක්කොගෙන කුඩම්මගේ සැලකිලි දැක්කුවා මේ ප්‍රේමදාස මහත්තයා ගෙනාවේ ව්‍යාපෘති ඔක්කොටම. මේ රට මේවා කරගන්න ඒගොල්ලෝ වගේ කියන්න ඕනේ. ඒතකොට මෛත්‍රී මහත්තයා නම් බැලලා හරියන්නේ නැහැ. එක පැත්තකින් හොරු ඇල්ලුවෙත් නැහැ. අනිත් පැත්තෙන් සාක්ව දිනු කළා සල්ලි ටික දුන්නේත් නැහැ. අනිත් පැත්තෙන් ගමේ කොල්ලෝ කෙල්ලන්ට රස්සා ටික දුන්නේත් නැහැ. අනිත් පැත්තෙන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කළා විධායක ජනාධිපතිකම අයෝසි කළා 20 වෙනි සංශෝධන ගෙනාවෙත් නැහැ. පළාත් පාලන පළාත් සභා ටික කළෙත් නැහැ. जनाधिपति क्रम विनाश कर आर्थिक एक मंकिया खरपुआ मदि अभी सहन है भाई रोशन खबदावा तो बुआ वगे රුපියලේ අර ක්‍රමේ ඔබ හිතන විදිහට ඒක හදන්න බෑ. ඒ කියන්නේ මිනිසුන්ගේ ආදායම වැඩි කරන්න. ආදායම වැඩි කරන්න නම් ව්‍යාපෘති කරෙන්න ඕන. ව්‍යාපෘති ඉක්මනට වෙන්න ඕන. දැන් හම්බන්තොට ඒ තියෙන ප්‍රොජෙක්ට් එක හරියට කරොත් මං හිතන්නේ රටේ ආර්ථිකයට ලොකු හයියක්. එහෙනම් මහින්ද රාජපක්ෂ කියලා හරි. නැතුව මං හැදුවා පාරවල් හැදුවා හැදුවා ක්‍රියාත්මක වුණා. නෑ මේකනේ රෝෂාන් මේ ලොකු වැරද්ද හොරගම් කළා. නෑ නෑ රෝෂාන් මේ කියන්නේ ගහන්නකො ව්‍යාපෘතිය කරනකොට ව්‍යාපෘතිය ආයෝජනය හොරකම් කරන්න හොඳ නෑ ඒක. දෙවෙනි එක ව්‍යාපෘතිය කරනකොට ඒ දැන් මේ තීන චෝදනා මොකද්ද? අක්කර ගානක් දෙනවා. අක්කර ගානක් දෙන්නේ නැතුව කර්මාන්ත ශාලා හැදෙන්නේ නැතුව වරාය කොහොමද දිනුවෙන්? හොඳයි. හොඳයි සංජීව මා හිතන්නේ මට කාලය අවසන් ප්‍රවෘත්ති බලන්න ඔක්කොම ලෑස්ති. මේ සංවාද ඉදිරි රැගෙන ආයතු අපි නැවත දවසින් හමු වෙමු. ඔබට හිතන්න, කල්පනා කරන්න, තීරණ ගන්න, ඡන්දයට පෙර හිතන්න කියලා අපි නැවත නැවතත් ඔබට කියන්නේ අන්තිමට අශ්වයා ගියාට පස්සේ ස්ථාලේ වසා දමල වැඩක් නෑ. බොහොම සුදු සංජීව මහත්මයා බොම්බියුල්තෝ කතා කළා. සිද්ධි මහත්මයා බොහොම සුදුයි. අපි සමු ගන්නවා මේ රාත්‍රියේ හත ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙනුවෙන්.